වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම සුපිරි වෙළඳසල් එවැගේම අනිකුත් වෙළඳසල් සහ පාරිභෝගික ද්‍රව්‍ය සපයන ආයතන වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඇඳිර නීති කාලය තුළ කිසිම අවස්ථාවක එවැනි වෙළඳසල් විවෘත කර තිබීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ විවෘත කර තබනවා නම් එම ආයතනවල හිමිකරුවන්ට හෝ කළමනාකරුවන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දින සවස පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අපි ඉල්ලා සිටිනවා කිසිම වෙළඳසැලක් පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් එසේත් නැතිනම් සුපිරි වෙළඳසැලක් ඇඳිරි නීති කාලය තුළ විවෘත නොකර තබන ලෙසට එසේ විවෘත කළහොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතින් වගේම ලංකාවේ අපරාධ නීති යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. එමෙන්ම විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට අවශ්‍යයි මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ වෙනත් ක්‍රියා යම් යම් ආකාරයක වාහන ධාවනය කිරීම සහ වෙනත් ක්‍රියා සිදුවීම් ගණනාවක් අද දිනය තුළ වාර්තා වුණා. මේ ජනතාවගේ අවිනීත හැසිරීම මෙම නිරෝධායන ක්‍රියාවලිය ප්‍රවත්වාගෙන යාමට ඒ වගේම මෙම රෝගයේ පැතිරීම වළක්වාගෙන යාමට ඉතා දැඩි ලෙස බලපා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි එවැනි කටයුතු සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ඇඳිරි නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 4200ක් ඒ වගේම වාහන 1100ක් පමණ පොලිසිය භාරයටගෙන තිබෙනවා. නමුත් අද දිනේ සමහර ප්‍රදේශවල යම් ආකාරයක ලබා දුන් සහනයන් අයිතු ලෙස භාවිතා කරමින් ජනතාව හැසිරීම ඉතාම කඩගාටුදායක තත්වයක්. අපිට නිරීක්ෂණය වූ ආකාරයට මෙම යම් සහන විශේෂයෙන්ම ඖෂධ ආදිය ලබා ගැනීමට දුන් සහනය අවභාවිතා කිරීමට ජනතාව පෙළඹී තිබුණා. මේ බැරෑරුම් තත්ත්වය තාමත් ජනතාව තේරුම්ගෙන නොමැති බවටයි මේ අනුව පෙනී යන්නේ. ඒ නිසා ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඇඳිරි නීති කාලය තුළ කිසිම අවස්ථාවක විශේෂයෙන්ම සඳහන් කර ඇති අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හෝ ඒවායේ සේවකීන් හැරෙන්නට කිසිවෙකුට මාර්ගවල ගමන් කිරීමට එක් රැස් වී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට අනුබල දෙන පුද්ගලයින්ට එරෙහිවත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම එවැනි වාහන පොලිස් භාරයට ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අපි නිරන්තරයෙන් උපදෙස් ලබා දී තිබුණා ටුවර් ගයිඩ් එමත් නැත්නම් සංචාරක මඟ පෙන්වන්නන්. ඒ වගේම යම් යම් ස්ථානවල සිට සංචාරක මඟ පෙන්වන්නන්ට හෝ සංචාරකින්ට සහාය දක්වන පුද්ගලයින් වහාම ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවට. නමුත් තවමත් එවැනි පුද්ගලයින් ලියාපදිංචි කිරීමක් හෝ ස්වයං නිරෝධායනයට ලක් වූ බවක් වාර්තා වෙන්නේ. මේ නිසාම මේ සම්බන්ධ අවධානම් සාගත තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපි නැවතත් ඉල්ලා සිටිනවා ඔබ යම් ආකාරයක සංචාරක මඟ පෙන්වන්නෙක් හැටියට නැත්නම් සංචාරක මඟ පෙන්වන් සහායකයෙකු හැටියට එමත් නැත්නම් සංචාරකයන් පැමිණි යම් සම්භාහනෝ වෙනත් ආයතනයක සේවකයෙකු හැටියට සිට තිබෙනවා නම් වහාම ලියාපදිංචි විය යුතුයි. ඒ වගේම නිරෝධායන ක්‍රියාවලියට අනුගත විය යුතුයි. පසුගිය දිනයේ මෙම රෝගය තිබෙන බවට අනාවරණය වූ රෝගීන් සම්බන්ධව සලකා බැලීමේදී එයින් බහුතරයක් තමන් මෙම රෝගය රෝග ලක්ෂණ තිබෙන බවට වසන් කිරීමට උත්සාහ කර ඇති බව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඥාතීන් විසින්ද වෙනත් ආකාරයේ විවිධ අසත්‍ය තොරතුරු වෛද්‍ය බලධාරීන් වෙත සපයා තිබෙනවා. ඔබ කිසිම අවස්ථාවක බිය විය යුතු නැහැ ඔබට මෙවැනි රෝගයේ රෝග ලක්ෂණ තිබෙන බව සඳහන් කිරීමට. මෙවැනි රෝගයක රෝග ලක්ෂණ ඔබේ ඥාතියෙකුට තිබෙන බව සඳහන් කිරීමට කරුණාකර එවැනි රෝග ලක්ෂණයක් තියෙනවා නම් කිසිම අවස්ථාවක රෝහල් ගත වෙන්නට එපා. ළඟම තියෙන පොලිස් ස්ථානයකට දැනුම් දෙන්න නැත්නම් 119ට දැනුම් දෙන්න අපි සූදානම් ඔබට අවශ්‍ය සහාය ලබා දීමට. නමුත් සමහර පුද්ගලයන් විශේෂයෙන්ම පසුගිය දිනවල මෙම රෝගය තිබෙන බවට වාර්තා වූ සමහර රෝගීන් ඉතාම කනගාටුදායක ලෙස එවගේ මෙම රෝගය සමහර විට නොසැලකිලිමත් ක්‍රියාවකින් හෝ චේතනාන්විත ක්‍රියාවකින් පැතිරවීමේ අදහසක්
කින් කටයුතු කළාදයි යම්මාකාරයක විමර්ශනයේදී සැකයක් මතුවී තිබෙනවා. ඒ තරමටම ඔවුන් තොරතුරු බොහොමයක් වසන් කර තිබෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබ මේ රෝගයේ රෝග ලක්ෂණ වලින් පෙනෙනවා නම් ඔබ සියලු තොරතුරු දැනුම් දීමට කිසිම ආකාරයක මැලිකමක් දක්වන්නට එපා. ඔබ යම්මාකාරයක විදේශික රටවලින් පැමිණි පුද්ගලයන් සමග සාද පැවැත්වුවා නම් එමත් නැත්නම් සමූහයක් වශයෙන් එකට සිටියා නම් නැත්නම් විදේශයක සිට පැමිණි ශ්‍රී ලාංකීය හෝ විදේශීය පුද්ගලයන් ඇසුරු කරා නම් ඒ සියලු කරුණු හෙළිකළ යුතුව තිබෙනවා. එසේ නැතහොත් ඔබට විරුද්ධව ඒ වගේම එවැනි අයට සහාය දෙන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබටවන්නේ නැහැ. අද දිනේදී අපි විමර්ශන තුනක් ආරම්භ කර තිබෙනවා. විවිධ ප්‍රදේශවලින් හමු රෝගීන් තිදෙනෙකු සම්බන්ධව මෙම රෝගයේ තිබෙන බවට ඊයේ අනාවරණය වූ රෝගීන් තිදෙනෙකු සම්බන්ධව ඒ තිදෙනාම නියමාකාර ලෙස නිරෝධායන රෙගුලාසි වලට ගරු නොකර ඒ වගේම අසත්‍ය ප්‍රකාශ කරමින් රෝහල් වලට ඇතුළත් වී තිබුණා. පසුව මේ රෝගී රෝග ලක්ෂණ ඔවුන්ට මුල සිටම තිබෙන බව දැන දැනත් ඔවුන් ඒ වසන් කළ බවට තොරතුරු අනාවරණය වී තිබුණා. ඒ නිසා කිසිම ආකාරයකට බිය වෙන්නට එපා. මේ වන විට මේ රටේ ජනතාව 26,000ක් පමණ අපි සමග ලියාපදිංචි වී පොලිස් ස්ථානවල ලියාපදිංචි වී ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙනවා. එයින් සමහරු මේ වන විටත් එම ක්‍රියාවලිය අවසන් කර තිබෙනවා. තවත් 20,000කට ආසන්න පිරිසක් මෙම ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත වෙමින් සිටිනවා. එය ඒ අයට අපි ඉතාම අපේ ප්‍රණාමය පුද කරනවා. කිසිම අවස්ථාවක ඔබ මෙම රෝගිය හංගන්නට එපා. මෙම රෝගයේ රෝග ලක්ෂණ තිබෙනවා නම් එය ප්‍රකාශ කරන්නට මැලිවෙන්නට එපා. මේ කරුණු විශේෂයෙන්ම සඳහන් කරන්නේ යම් ආකාරයක රෝගය වසන් කිරීමට රෝගය හැංගීමට යම් පිරිස් උත්සාහ දරා ඇති බවට පෙනී ගොස් ඇති බැවින්. එනිසා මම නැවතත් මතක් කරනවා කිසිම ආකාරයකට මෙම රෝගය හැංගීමෙන් ඒ වගේම මෙම රෝගය වසන් කිරීමෙන් වළකින්න රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට 119 අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමට කටයුතු කරන්න. ඒ වගේම මෙම කාලය තුළ 4,200ක් පමණ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 1,100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම වාහන නැවත මුදා හැරීමට කටයුතු කරන්නේ නැහැ. මෙම නිරෝධායන කාල සීමාවන් අවසන් වී අධිකරණයට ඉදිරිපත් කරයි එම වාහන මුදා හැරීමට කටයුතු කරනු ලබන්නේ. සෑම විටම නිරෝධායන ප්‍රතිපත්ති නිරෝධායන රීතිවලට ගරු කරන්න ඇදිරි නීති කාලය තුළ අසල්වැසියන් සමග සබඳකම් පවත්වන්නට එපා. එක් රැස් වෙන්නට එපා. ක්‍රීඩා සෙල්ලම් කරන්නට එපා. එමන් නැත්තම් සූදු සෙල්ලම් කරන්නට එපා. කාඩ් කුට්ටම් ගෙන විවිධාකාරයේ විවිධ ක්‍රීඩාවන් කරන්නට එපා. එක තැන එක් රැස් වෙන්නට එපා. අතුරු මාර්ගවල හෝ එකට ගැටෙමින් යතුරු පැදි පා පැදි ත්‍රිරෝද රථවල ගමන් කරන්නට එපා. මෙවැනි ක්‍රියා සිදු කරනවා නම් ඉතා දැඩිව එම අයට විරුද්ධවත් ඔවුන්ගේ නිශ්චල සහ චංචල දේපලට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා.